ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මහහිමිපාණන් වහන්සේ විසිනි. තමන් වහන්සේ ඕදාත කසින සමාපත්තියට සමවැද ඉන්නේ නැගී
මහ ආලෝකයක් දහසක් ලෝකවල පැතිරෙව්වා. දැන් අර මහ ජනයා ඒ එක වෙලාවෙම කළුවර වුණා, එක වෙලාවෙම එළිය වුණා. ඊළඟට උන්වහන්සේ පේන්න තලස්තුවා. දැන් දහසක් ලෝකවලට උන්වහන්සේ පේනවා. මේ අඳුර ඇති කරපු ආචාර්ය පුජ්‍යලයාණන් මෙතුමාණන් වහන්සේ ආලෝකී ඇති කළ උත්තමයාණන් මුන්වහන්සේයි කියා දොහොත් මුදුන් දී වැඩගෙන ඉන්න වෙලාවට උන්වහන්සේ ආගබත නික්‍රමත යුංජත බුද්ධ සාසනේ යන මේ අරුණවතී සූත්‍රාන්ත දේශනාව දේශනා කළා. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෞතර බුදුබවට කමින වදාරලා මේ අරුණවතී සූත්‍රාන්ත දේශනාව කළා. අනද මහ තෙරුන් වහන්සේ දානේ වන්දලා ඉවර වෙලා විවේකව වාඩි වෙලා කල්පනා කරනවා. ශ්‍රාවක කෙනෙකුට දහසක් ලෝකවල තැවෙන්න බණ කියන්න පුළුවන් නම් ලෞතර බුදු කෙනෙකුට කෙතෙක් තැන් පුළුවන් වේද? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගඳලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වදාලා ඊයේ මේ අභිභු ශ්‍රාවකයන් වහන්සේ දහසක් ලෝකවල තැහෙන්න බණ දෙසු ලෞතර බුදු කෙනෙක් තැන් ඇහෙන්න බණ දෙසන්න පුළුවන්ද? ආනන්දය, නිය පොත්තේ පස්තිකයි මහ පොළොවේ පසුයි එක සමාන කරන්ද තමුසේ ලෑස්ති වෙනවාද? එතෙන්දී ආනන්ද හාමුදුරන් වහන්සේ එතකින් නැවතුනේ නැහැ. අයත් අහන ස්වාමීන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දහසක් ලෝකවල තැහෙන්න ශ්‍රාවක කෙනෙකුට බණ දෙසන්න පුළුවන් නම් ලෝතුරා බුදු කෙනෙකුට කෙතෙක් තැන් ඇහෙන්න බණ දෙසන්න පුළුවන්ද? ආනන්දය, යතුරු සිදුරේ අහසයි අනන්ත අහසයි දෙක සමකරන්ද හදනවාද? ඇත්තොඳේ වතුරයි මහගංගේ වතුරයි සමකරන්ද හදනවාද? සතරලියන් වලක ජලයයි සත්මහ විල්වල ජලයයි සමාන කරන්ද හදනවාද? මනමැදිරි එළියයි හිරු එළියයි සමකරන්ද හදනවාද? ආනන්දය, තථාගත විෂය අනිකක්, බුද්ධ විෂය අනිකක්, බුදු බල අප්‍රමාණයි කියා පිළිතුරු නොදී නිහඬ වුණා. නවතත් ආනන්ද හාමුදුරුවන් වහන්සේ දොහොත් මුදුන් දී ගඳගෙන අසනවා, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ශ්‍රාවක නමකට දහසක් ලෝකවල තැහෙන්න බණ දෙසන්න පුළුවන්න ලෝතුරා බුදු කෙනෙකුට කෙතෙක් තැන් ඇහෙන්න බණ දෙසන්න පුළුවන්ද? දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනන්දය, එක ඉරක් එක හඳක් එළිය කරන් එක ලෝක ධාතුවකයි. ඒ ලෝක ධාතුවේ දෙවිලෝ වෙනම තියෙනවා, බඹලෝ වෙනම තියෙනවා, මිනිස්ලෝ වෙනම තියෙනවා. කෙල ලක්ෂයක් ලෝක අභයත වලින් පුරවලා යම් කිසි විද්ධිමත් කෙනෙක් ඒ අභගොඩෙන් එක එක අභයතය එක එක ලෝක ධාතුවකට දමාගෙන ගියොත් මේ අභයත කොට ඉවර වෙනවා, නැගෙනහිර පැත්තේ ලෝක තව ඉතුරු වෙනවා. ඒ වාගේම කෙල ලක්ෂයක් ලෝක අභ වලින් පුරවලා යම් කිසි කෙනෙක් දකුණු පැත්තේ මේ එක එක අභයතේ බගින් දකුණු පැත්තේ දකුණු දිශාවේ තියෙන එක එක ලෝක ධාතු වලට අභයතේ බගින් දාගෙන ගියොත් අභයත කොට ඉවර වෙනවා, ලෝක ධාතු තව ඉතුරු වෙනවා. සතර දිශාවේම මෙහෙමයි, ලෝක අනන්තයි. ආනන්දය, ශ්‍රාවක කෙනෙකුට බල මණ්ඩලය දහසක් ලෝක පමණයි. ඒ සාමාන්‍යයෙන් ඊළඟට දස ලක්ෂයක් ලෝක ධාතුවද කියන මධ්‍යම ලෝක ධාතු කියලා. ඊළඟට කෙල ලක්ෂයක් ලෝකවලට කියන මේ මහා ලෝක ධාතු කියලා. ලෞතර බුදු කෙනෙක් කැමති වන්නේ නම් දහසක් ලෝකවල තැහෙන්න බල කියන්නත් පුළුවන් ආනන්දය. බුදු කෙනෙක් කැමති වන්නේ නම් දස ලක්ෂයක් ලෝකවාසීන් දැහෙන්න බල දෙසන්නත් පුළුවන් ආනන්දය. බුදු කෙනෙක් කැමති වනසේක් නම් කෙල ලක්ෂයක් ලෝකවල තැහෙන්න බල දෙසන්න ලෞතර බුදු කෙනෙකුට පුළුවන් ආනන්දය. දැන් ආනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රශ්න කරනවා, කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම ඇහෙන්න බණ දෙසන්නේ? සමහර ලෝකවල ඉර පායන වෙලාව,
සමහර ලෝකවල ඉර බහින වෙලාව සමහර ලෝකවල ඉර මුදුන් වෙලාව සමහර ලෝකවල මධ්‍යම රාත්‍රිය ඒ ඒ ලෝකවල ඒ ඒ ආකාරයෙන් නොයෙක් කටයුතු වල යෙදෙන මිනිස්යන්ද හැම දිනම ඔබ වහන්සේගේ බණ හඬට යොමු කරවන්නේ කෙසේද කියා ආනන්ද හාමුදුරුවන් වහන්සේ අසවදාලා දැන් බුදු පියාණන් වහන්සේ වදාරනවා ආනන්දය ඉර නගින ලෝකේ බුදු කෙනෙක් ඉර බස්සල පෙන්නනවා එතකොට මේ මහජනයා මේ දැන් ඉර නැංගා විතරයි ඉර පෑවා විතරයි දැන් ඉර බැස්ස ඉර බහැපු ලෝකවල ඉර පායලා පෙන්නනවා එතකොට ඉර මුතුන් ලෝකවල මහ රැ කරලා පෙන් අඳුරු කරලා පෙන්නනවා එතකොට කල්වර අන්ධකාර ලෝකවල ඉර මුතුන් කරලා පෙන්න ඉතින් මහජනයා කලබල වෙලා මේ මොකද කියලා සාකච්ඡා කරන ඒ ලෝකවල ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ නීල කසින සමාපත්තියක තම වැඩිලා ආනන්දය ශරීරයේ තල ඇටයක් පමණ ප්‍රදේශයෙන් අඳුරු යවා මුළු ලෝක ධාතුන් එකපාරට අඳුරු කරනවා ආනන්ද ඊළඟට ඕදාත කසින සමාපත්තියක සම වැදලා තල ඇටයක් පමණ ශරීරයේ ප්‍රදේශයෙන් අනන්ත පරිමාණ ලෝක ධාතු කැමතිනම් අනන්ත ලෝක ධාතු හෝ වේවා දහසක් ලෝක ධාතු කැමතිනම් එන ලක්ෂයක් ලෝක ධාතු කැමතිනම් දස ලක්ෂයක් ලෝක ධාතු කැමතිනම් කැමති කැමති තාක් ඉර දහස් සඳ දහස් නැංගවාගේ බුද්ධ ශරීරයේ තල ඇටයක් පමණ ප්‍රදේශයෙන් බුදු රැස් යවලා ඒකාලෝක කරනවා ඊළඟට මහජනයා දැන් අඳුරු කළ උත්තමයා මුන් වහන්සේ මේ ඒකාලෝක කළ උත්තමයා මුන් වහන්සේ කියා බුදුරජාණන් වහන්සේ අනන්ත පරිමාණ ලෝකවල හෝ වේවා දහසක් දස ලක්ෂයක් කෙල ලක්ෂයක් ලෝකවල හෝ වේවා හැම දිනාටම තම තමන් ඉදිරිපිට ඉන්නා වාගේ තේඟ සලස්සන බුදුරජාණන් වහන්සේ වැඩින් එක තැනක නමුත් අර සත්‍යයන්ද තම තමන් දෙස බලාගෙන ඉන්න බුදුරුව පේනවා දැන් වුන් දෙවිසක් මහ ලකුණෙන් අසුරුවක් උඩා ලකුණෙන් බබල බබලා වැඩ ඉන්න බුදුන් දෙස ශ්‍රද්ධාවෙන් සාදු කාර දෙමින් බල බලා ඉන්නවා ආනන්දය යම් කිසි විදියකින් උද්ධිමත් බුද්ධලේ මේ මහ පොළව පහන් කබලක් කරලා සතර මහා සාගරයේ දිය කඳ තෙල් කරලා මහමෙර පහන් ගැතිය කරලා පත්තු කළොත් එහි ආලෝකය ගමන් කරන්නේ එක ලෝක ධාතුවක පමණයි නමුත් එක තැනක වැඩහුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් තල ඇටයක් පමණ ප්‍රදේශයෙන් විහිදෙන ආලෝකය දහසක් ලෝකවල හෝ වේවා දස ලක්ෂයක් ලෝකවල හෝ වේවා කෙල ලක්ෂයක් ලෝකවල හෝ වේවා අනන්ත ලෝක ඒකාලෝක කරන්ද ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන ආනන්දය යම් කිසි සිද්ධිමත් කෙනෙක් මේ සක්වල ගල බෙර කඳ කරලා මහ පොළො බෙරහම කරලා මහ මෙර කඩිප්පුව කරලා ශබ්ද කළොත් ඒ හඳ පැතිරෙන්නේ ලෝක ධාතුවකට පමණයි. නමුත් එක්තැනක වැඩහුම් බුදු පියාණන් වහන්සේ කැමතිනම් එක ලෝක ධාතුවක් නෙවෙයි දහසක් ලෝකවලට හෝ වේවා දස ලක්ෂයක් ලෝකවලට හෝ වේවා කෙල ලක්ෂයක් ලෝකවලට හෝ වේවා අනන්ත ලෝකවලට ඇතෙන්ද අෂ්ටාංග සමුපේත බඹගොස් විහිදුවා දේශන දහම් හඳ ඒ අනන්ත පරිමාණ ලෝක ධාතුවල වසන සත්ත්වයන්ද හෙන්ද බණ කියන්ද ලොතුරා බුදු කෙනෙකුට ආනන්දේ පුළුවනයි කියා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. දැන් ආනන්ද හාමුදුරන් වහන්සේ ලාභවත මේ සුලද්ධං වත මේ වාගේ ඉද්ධිමත් අනුභව ඇති බුදු කෙනෙක් මත ලැබුණා මට ලොකු වාසියක් උන්වහන්සේට උපස්ථාන කරගන්න ලැබුණා මට මහ ලාභයක් ඔය අතර ලාලුදායි තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේත් එක්ක විරුද්ධයි දැන් කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටමයි මේ කියන්නේ ලාලුදායි හාමුදුරුවෝ කියනවා ආනන්ද හාමුදුරුවන් ඔබේ බුදු හාමුදුරුවෝ ඔය තරම් ආනුභාවද
එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා මාහේවං උදායි මාහේවං උදායි එහෙම කතා කරන්නේ පාරුදායි මේ ආනන්ද මේ දැන් මේ ප්‍රසාදේ මේ මොහොතේ ඇති කරගත්ත චිත්ත ප්‍රසාදමේ කුසලයෙන් රහත් නොවි කරුණිය කළොත් ආත්ම භාව හතක් මේ සක්විති රජ සැප ලබනවා ආත්ම භාව හතක් දෙව් රජකම් ලබනවා දැන් එතකොට මෙතෙන්දී මේ කාරණේ පැහැදිලි කළ යුත්තක් බුදුරජාණන් වහන්සේම වදාරනවා බුදු කෙනෙක් ගැන පැහැදුණු කුසලයේ බුදුන්ගේ දහම් ධර්මයේ ගැන පැහැදුණු කුසලයෙන් ඒ සත්වයන්ද අනන්ත සැප දෙන අනන්ත කුසල් ලැබෙනවා කියා වෙනතැන්වල වදාලාන මෙතන මොකද මේ හත්වාරේ සීමා කරන්න හේතුව ආනන්ද හාමුදුරුව සෝවාන් වෙලා ඒ නිසා හත්තරයි උපදින්නේ ඒකයි එහෙම සීමා කළේ ඉතින් උදායි හාමුදුරුවන්ට වදාලා එහෙම කතා කරන්න එපා උදායි මොකද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන පැහැදුන වුණත් අනන්ත සැප දෙන අනන්ත කුසල සම්භාරයක් අත්පත් වෙන නිසායි එදා මත්ත කුණ්ඩලී ළමයා අදින්න පුබ්බක බ්‍රාහ්මණයා කල්පනා කළා පුතා ගේ ඇතුලේ මැරිලා හිටියෝ නෑයෝ ආපුහම් මගේ වස්තුව පේන්න පුළුවන් ඒ නිසා වස්තුව දකින්න පුළුවන් එබැවින් මං දරු ස්තෝපේ තියන්න ඕනෑ කියලා වස්තු ලෝමෙන් මසුරුකමින් දරු ස්තෝපේන් තිබ්බා බුදු පියාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා ළමයා මැරිලා නිරයේ උපදිනවා නමුත් පින්වන්ත ළමේ සංසාරයේ නිවන් දකින්න පින් කරලා තියෙනවා නමුත් ප්‍රාර්ථනා කරලා නැහැ විද්‍යා දෘෂ්ටි පවුලක නූපදින්වා කියලා ප්‍රාර්ථනා නොකළ නිසා අර විදියේ පවුලක උපන්න ඒ නිසා පින් කරගන්න බැරි වුණා දැන් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ ගෙදර වැඩලා ස්තෝපී මේ මිදුලේ වැඩ හිටියා මේ ළමයා විත්‍ය පැත්තට හැරිලා හිටියේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් සවනක් බුදුරත් විහිදලා විත්‍යේ වැඩිලා බබලනකොට යාන්තම් අමාරුවේ ඔළුව හරවා බැලුවා කල්පනා කළා මගේ පියා නිසා මට මේ උතුම් බුදුන් දකින්න යන්න පුළුවන් වෙලාවේ බැරි වුණා පියා බොහොම බුදුරජාණන් වහන්සේ ගැන කලකිරෙව්වා මේ පුතාට කීවා යන්න හේමෙන් මා පුතේ දන් දෙන්නත් එපා වඳින්න යන්නත් එපා කියලා කුඩා කාලේ තහනම් කළා මගේ පියා නිසා මේ වාගේ මහෝත්තම යාන කෙනු දැකලා බුදුසිරි දැකලා මට කුසල් කරගන්න බැරි වුණා දානයක් දෙන්න බැරි වුණා බණපදයක් අහගන්න බැරි වුණා දැන් මට නැගිටලා යන්න බැ නමුත් මේ උත්තම යානන් වහන්සේ මහෝත්තම යාන කෙනෙක්යි කියලා හිතේ සතුට උපන්නා ප්‍රසාදය ඇති වුණා ඒ කුසල බලයෙන් තව දිසා දිව්‍ය ලෝකේ උපන්න මේ දිව්‍ය පුත්‍රයා ඉතින් තාත්තා සොහොනේ අඳන මේ මත්ත කුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා සාමාන්‍ය තරුණ වෙසින් ඇවිල්ලා අඳනවා මොකද උඹ අඳන්නේ මම අඳන්නේ මගේ පුතා මැරිලා උඹ අඳන්නේ මොකද මං අඳන්නේ මගේ කරත්තෙට ඉලයි හඳයි දෙක රෝද දෙකට ඕන ඇලයි මං අඳන්නේ ඉතින් ඔබ වගේ මෝඩේ කරත්තේකට ගන්න පුළුවන් ද ළමයෝ ඉලයි හඳයි ඔබද මෝඩයා මංද මෝඩයා මං අඳන්නේ තේන දෙයක් ගැන ඔබ අඳන්නේ ඔබේ පුතා කොහෙ ගියාද කියලා දන්නේ නැහැ තේන්නේ අපි දෙන්නගේ මෝඩයා කවුද? එතන ඔබ කවුද කියලා අහුවා මම තමයි මත්ත කුණ්ඩලී නමින් හිටපු තැනැත්තා බුදු පියාණන් වහන්සේ දැකලා පැහැදුණු කුසල බලයෙන් මං දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්න. ඒ බව කියන්දයි මං ඔබට ආවේ. ඉතින් කීවා පුතේ ඔබට මගේ තියෙන සත්තරන් වලින් මට පුළුවන් දෝෂ හදලා දෙන්න. දැන් නම් රත්තරන් වලින් රෝද හදන හැදා බෙහෙත්ක් දෙන්න කැමති වුණේ නැහැ. වැඩකාරයන්ට මේ සල්ලි දෙන්න වෙයි කියලා රත්තරන් ගුලියක් තමන් අතින් වෙන මිටියකින් තලලා මට පැරන් එහෙමයි තාත්තාගේ මේ අවස්ථාවේ සැලකුවේ. දැන් කියනවා රෝද හදලා දෙන්න පුළුවන් රත්තරන් වලින් කියලා. වී වපුරන්න ඕනෑ වෙලාවේ වපුරන්න නැතුව කාලේ පැන්නයි පස්සේ වී ගඳ අඳන්නා වාගේ මෝඩකමක් නේද ඔය ඇඳිල්ල කියලා පුතේ ඔබ කියන එක ඇත්තක්ද බොරුවක් නෙවෙයි මං කියන්නේ කියලා තමන්ගේ දිව්‍ය සම්පත් පේන්න සැලැස්සුවා
දැන් මේ බමුණාට මේක සැකයි මොකද දානයක්වත් දුන්නේ නැතුව සීලයක් නොරැක පැහැදුණු පමණින් දිග්ග සම්පත් ලබන්න පුළුවන්ද දැන් බුදුරජාණන් වහන්සේට දානේට ආරාධනා කරලාසුවා ස්වාමී මේ දානයක් නොදී සීලයක් නොරැක ඔබ වහන්සේ ගැන පැහැදුණු පමණකින් දෙව් සැප ලබන්න පුළුවන්ද එතන දීවා බ්‍රාහ්මණ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සිය දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් මා ගැන පැහැදිලා සතර අපා දුකින් මිදලා දෙව් සැප ලැබු අප්‍රමාණයි කියා උන්වහන්සේ පිළිතුරු දී වදාළා. එදා ඉන්ද්‍රසාල ගුහාව ළඟ උන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්න වෙලාවේ බකමූනේ අපි ඈතින් ඉඳගෙන මේ තතු උස්පහත් කරමින් වන්දනා කරමින් බල බලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළා මහණෙනි අර බකමූණා පේනවා මෙහෙමයි ස්වාමීනි නුබලා කෙරෙහි මා කෙරෙහි පැහැදුණු කුසලයෙන් කල්ප ලක්ෂයකින් මත්තේ සෝමනස්සලන් පසේ බුදු බවට පැමිණ අග්‍ර අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. දැන් මම මේ පින්වත් පිරිසට මේ කාරණා ටික ප්‍රකාශ කළේ මේ පැහැදුණු ප්‍රමාණයෙන් පවා ඒ තරම් සැප විපාක ලබන්න පුළුවන් නම් කීවර පින්දපාත සේනාසන ගිලම්පත කියන මේ සිව්පත දානමේ කුසලෙන් කතරම් ආනිසංස විපාක ලබන්න පුළුවන්ද යන වග කියා දීමටයි මේ කාරණා ටික ප්‍රකාශ කළේ. යම් ශ්‍රද්ධාවන්ත සත්පුරුෂේ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගුණ සලකමින් චිත්ත ප්‍රසාදේ ඇති කරගෙන මේ කර්මයෙන් මෙනම් විපාක ලැබෙනවා කියා කම්පල අදහන ශ්‍රද්ධාව ඇති කරගෙන යම් දානයක් පූජා කළොත් යම් වන්දනාවක් කළොත් ඒ තැනැත්තාට ලැබෙන කුසල් ගණන් කියා නිම කරන්න බැරි කියලා නිම කරන්න බැරි මන නිම කරන්න බැරි අනන්ත අප්‍රමේය මහා කුසල සම්භාරයක් අත්පත් වෙනවා. දැන් අපි උන්වහන්සේලාගේ ගුණ හිතන්න ඕන කාරණා දෙකයි ශ්‍රද්ධාවත මේ ගුණ සලකීමේ ශ්‍රද්ධාව කර්මඵල ශ්‍රද්ධාව කියන එක. බුදුරජාණන් වහන්සේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගුණ නොඑක ආකාරයෙන් සලකන ක්‍රම රාශියක් තියෙන එක ක්‍රමයක් තමයි බුදු බව පතන පසේ බුදු බව පතන රහත් බව පතන මහෝත්තම ආනන් වහන්සේලා භව ගණන් කල්ප ගණන් දාන පාරමිතා සීල පාරමිතා නික්ඛම්ම පාරමිතා පඤ්ඤා පාරමිතා විරිය පාරමිතා කන්ති පාරමිතා සත්‍ය පාරමිතා අදිත්තාන පාරමිතා මෙත්තා පාරමිතා උපෙක්ඛා පාරමිතා යන මේ දස පාරමිතා බල සිය ගණන් බල කල්ප ගණන් සංතානේ උපදව උපදවා සංතානේ තුල තියෙන කෙලෙස් දුරලමින් අවසාන ආත්ම භාවයි විදර්ශනා භාවනාවද අරිහත් මාර්ග කුසල චිත්තේ උපදවා ගැනීමෙන් සංතානගත කෙලෙස් කසල ඉවත් කළා කෙලෙස් පුණු නැති කළා කෙලෙස් කිලුතු සියල්ල දුරු කළා පිටමං කළා අභාවයට පත් කළා සංතානි අති පවිත්‍ර භාවයට පමුණුවා ගත්තා දිවිහිම් කොට නැවත කවර කලකවත් අපිරිසිදු බවක් නොවන අන්දමට පිරිසිදු බව ඇති කරගත්තා නරක කිසිවක් නැ අගුණ කිසිවක් නැ ගුණවලින් පිරුණා ඒ නිසා දෙවියන් සහිත ලෝකයාගේ කුසල විපාක අස්වැන්න අඩුවීමට හේතු වන නිසාලු අදුනයයි කියන සියලු කවු කිසිවක් උන්වහන්සේලා තුළ නැහැ. දෙවියන් සහිත ලෝකයාගේ කුසල් විපාක අස්වැන්න වැඩිවීමට හේතු වන සරුගුණයයි කියනු ලබන අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දර්ශනාදී ගුණස්කන්ධයන්ගෙන් යුක්ත වුණා එබඳු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මට පින් කුඹුරු වශයෙන් ලැබුණා මට වාසනාවන්ත මොහොතක් ලැබුණා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මම මේ දම් පූජා කිරීමෙන් ගඳුම් පිඳුම් කිරීමෙන් මට නිවන් දකින තුරු කැමැති කැමැති සැප සම්පත් සාදා දෙමින් කැතුව ගමන් කරන දිව්‍ය නිධානයක් හා සමාන මහ පින් රාශියක් මෙයින් මට අත්පත් වන්නේය.
කැමැති කැමැති සැප දෙන කල් වෘක්ෂයක් හා සමාන මහ පිං රසක් මෙයින් මට අත්පත් වන්නේය. ආං එහෙම හිතනකොට තමන්ගේ సంతානේ අත්මේ පිරිසිදුන චිත්ත ප්‍රසාදය ඇති වුණා. චිත්ත ප්‍රසාදය කියන්නේ ශ්‍රද්ධාව ඇතිවීමයි. හිතේ පැහැදීම ඇති වෙනකොට ආං අර කුසලයේ බොහොම බල සම්පන්න වෙනවා. හිත උපවැතිල්ලයි පැහැ ශ්‍රද්ධාව කියන්නේ. හිත උපවත් වීමයි උපවැතිීමයි පාප ධර්මයන් යටපත් වෙලා හිතේ ඇති වෙන අති පරිසුද්ධ භාවයයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට අර කුසලයේ තමන්ගේ හිතේ හොඳට වදිනවා. කැඩපත පිරිසිදු තරමට වුණේ සෙවණල්ල කැඩපතේ වදිනවා. වතුර පිරිසිදු තරමට අවද තියෙන ගස්කොළන් වල සෙවණල්ල වතුරේ වදිනවා. ඒ හිතේ පැහැදිලිලේ තරමට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හිතට වදිනවා. පින් හිතට වදිනවා. එතකොට කුසලේ හිතේ මුල් අල්ලා ගන්නවා. ඒ කුසල ශක්තියෙන් කොයි තරම් කලක් සැප විපාක දෙනවාද කියොත් නිවන් දකින තුරුත් සතර අපා දුකින් මුදවලා දෙව් මිනිස් සැප ලබා දීලා ගතුන් පරිද්දෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කරගන්නවා. ඒ නිසා දැන් අපට මේ උතුම් බුද්ධ ශාසනය ලැබුණා. මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් මේවා සුරුත් කොට හිතන් දෙපා. මේවා මහ පින්කම්. බුදුරජාණන් වහන්සේ තෝදෙය බමුණා දෙදා වදාළ දේශනාවේදී තෝදෙය බමුණා සීසාමින් හිතේ බුදුරජාණන් වහන්සේ නියර දිගේ වදින විට ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළ ආනන්දය අර තෝදෙය බමුණා තෙන්ද කියන්න ආවා. ඇවිල්ලා ගේකට වැන්දා. පස්සේ බුදුරජාණන් වහන්සේට වැන්දේ. ඇයි බමුණ මට නොවැන්ද පළමුවෙන් අර කුටියට වැන්දේ? අනේ ස්වාමීනි මං දන්නේ අපේ පරම්පරාවේ වැඳගෙන එන හින්දා මං වැන්දා. එතනදි බුදු පියාණන් වහන්සේ වදාරනවා තෝදෙය උඹ නොදැන නමුත් වැන්දේ වඳින්ද සුදුසු තැනකටයි. මේ මෙතන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් තැන්පත් කරපු රන්දෑගබ තිබුණේ. එතකොට ලෞතර බුදු කෙනෙකුගේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච බිම පවා දෙවියන් සහිත ලෝකයාග දෙව් මිනිස් සැප ලබනවා. බුදු පියාණන් වහන්සේ වදාරනවා ගිය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ නාම රූප දෙක දැක්කා. හිත කය දෙක වෙනම දැක්කා. ඒවා නැති වෙලා යන බව දැක්කා. දුක් උපදවන දේවල් බව දැක්කා. මම කියා බලනායකයෙක් නැති අනාත්ම ලක්ෂණේ දැකලා මගේ කියන ආසාව දුරු වෙලා ගියා. මම අසවලා වෙමි කියන මානෙ උන්වහන්සේ නැති කළා. මම කියා සත්‍යයේ ඇතයි කියන දික්තිය නැති කළා. මේ පංචස්කන්ධය සැප උපදවන දෙයක් නොව දිරණ දුක, ලෙඩ වෙන දුක, මැරෙන දුක ආදී නානා ප්‍රකාර දුක් උපදවන දුක් බොදකයි කියා උන්වහන්සේ දැක්කා. ඒ දුක් බොදක් වශයෙන් දැකපු ස්කන්ධයන්ට ඇලුම් කරන ආසාව දුරු වෙලා ගියා. දුක දකින ආසාව දුර්ලන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගත පහල කර ගැනීමෙන් නිර්වාණ ධාතුයයි කියනු ලබන නිරෝධ සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තා. කිසිම කනගාටුවක් බයක් ඇති ගැනීමක් උන්වහන්සේලා තුල නැත. අෂ්ටලෝක ධර්මයන්ට කම්පිත වෙන්නේ නැත. මේ පූජා ලැබීමට සුදුසු අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනාදී ගුණ වලින් යුක්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජීවමාන විටක හෝ වේවා පිරිනිවන් පෑ පසු හෝ වේවා යම් ශ්‍රද්ධාවන්තේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ යම් ශ්‍රද්ධාවන්තේ තුන්වහලාට පූජාවිය නසක්ඛඤ්ඤං සංඝාතු නිමෙත්ත මිතිකේනචි. මේ උන්වහන්සේලා ජීවමාන විටක හෝ වේවා එබඳු ගුණ ඇති මහෝත්තමයන් වහන්සේලා පිරිනිවන් පෑ පසු හෝ වේවා පුදන සත්පුරුෂයාට මේ කුසල් මෙතකයි කියා ගණන් කියා නිම කරන්න බැරි සතර මහා සාගරයේ දිය කලමෙන් නැලි සේරු වලින් මැනලා නිම කරන්න බැරි තරාදියකින් කියලා නිම කරන්න බැරි
මේ අනන්ත අප්‍රමේය මහා කුසල සම්භාරයක් අත්පත් වන්නේ යයි කියා තෝදෙය බමුණාක ධර්ම දේශනා කර වදාළ කල්හි දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා. මේ අන්දමත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් ස්පර්ශ වෙච්ච බිම ස්ථානයේ පවා ගැඳුම් පිදුම් කළ වුණත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනට පවා ගැඳුම් පිදුම් කළ වුණත් බුදුරජාණන් වහන්සේ ගැදිය පැත්තට පවා ගැඳුම් පිදුම් කළ වුණත් දෙව්සපත් මිනිස්සපත් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් බොහෝ දවසක් මුලින්ලේ මෙහෙස මහන්සි වෙලා මේ බොහෝ දෙනා සම්බන්ධ කරගෙන ජීවමාන විතකමෙන් වත් පිළිවෙත් ඇතුව කරනු ලබන මෙබඳු උදාර පූජා වලින් ගරු බුහුමන් වලින් ගඳුන් පිදුම් වලින් කෙතරම් ආනිසංස විපාක ලබන්න පුළුවන්ද? අනන්ත කලක් සතර අපා දුකින් මුදවන දෙවි මිනිස් සැප ලබාගෙන අමා මහ නිවන් දකින අපමණ මහ පින් කන්දරාවක් මහ පින් රාශියක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එබැවින් මේ පිළියෙල කර පිළෙන ප්‍රණීත ආහාර පූජාව අනන්ත සතර පතන් මේ දක්වා ලොව පහළ වුණා වූ සවාසන සකලක් ක්ලේශයන් ප්‍රහීන කළ සකලක් ක්ලේශයන් ප්‍රහීන කළ චතුස්සත්‍ය ධර්මයන් ප්‍රතිවේද කළ ආදමින් අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී අනන්ත ගුණස්කන්ධයන්ගෙන් යුක්ත අප්‍රමාණ ගණන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා. ඒ කුසල බලයෙන් නිවන් දකින තුරු සතර අපායාදී දුකකට පත් නොවි පාප මිත්‍ර සේවනයක් නොලබා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටි බව ලබා පස්පෞදස අකුසල් පංචානන්තරි ධර්මාදියක් සීලකින්වත් සිදු නොවි දද කුසල් දද පාරමිතා පංචාභිඥා අෂ්ට සමාපatti නවමහා විදර්ශනා ඥානාදිය පහල කර ගැනීමේ ශක්තිය ලබමින් තම තමන් බලාපොරොත්තු වන බෝධි වලින් අග්‍ර අමා මහ නිවන් සම්පත් තත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරමි. මේ වාක්‍ය කියා පූජා පවත්වන්ද ඒමාගේ ධම්මස්වාමී බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධම්ම දුක්ඛ සත්‍ය වන්නේය උපදවන ආසාව සමුදය සත්‍ය වන්නේය ඒ දුක් නතන නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වන්නේය ලබන මාර්ගනත මාර්ග සත්‍ය වන්නේයයි මහබෝ මැදදී සතුව මාරය පරාජය කිරීමෙන් තමන් වහන්සේම ධනවදාලෙහියින් සම්මා සම්බුද්ධ නම් වනසේක ඒ සම්මා සම්බුද්ධ යන ගුණයෙන් යුක්ත වූ
බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇත්තාලු අතේ බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවක රහතන් වහන්සේ රහතන් වහන්සේ සියලු රහතන් වහන්සේ ඔබ වහන්සේ මත අනුකම්පා පිණිස මේ ආහාර පූජාව සාවදාන සේක්වා මේ සියලු කුසල් අපනමින් මිය ගියාවෝ දෙමව්පිය දුරුවර ඥාති මිත්‍රාදී සියලු දෙනාද සියලු දෙවිවෝද සියලු භූතයෝද සියලු සත්වයෝද අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාම සපතට පැමිණෙත්වා අප සියලු දෙනාටම නිවන් සම්පත් ලැබේවා ධර්මාන් ශාස්ත්‍රා පැවැත්වූ අධිදේශකයන්න් වහන්සේ අත්පූජනීය මාහෝ සුමේද මාහිමිපාණන් වහන්සේ